හයි ඔයාල හැමෝටම අද දවස තමයි 11/11. අද තමයි නිල්වන් බබාගේ අම්මිගේ තාත්තිගේ වෙඩින් ඇනිවර්සරි එක. ඔයාල හැමෝම දන්නවා 11 මාසේ 11 තමයි අවුරුද්දේ බලවත්ම දවස විදිහට හැඳින්වෙන්නේ. මොකද්ද මේ 11/11 දවසේ තියෙන විශේෂත්වය? 11/11 දවසේ තියෙන විශේෂත්වය ඒ කතාවල ඇත්ත නැත්ත සහ විද්‍යාත්මක පැටිකඩ අපි වෙනම වීඩියෝ එකකින් කතා කරමු. මේ අවුරුද්දේ අපේ වෙඩින් ඇනිවර්සරි එකට අපි යන්න ඩිසයිඩ් කළේ ආකේඩියා කැෆේ ඇන්ඩ් රෙස්ටෝරන්ට් එකට. ආකේඩියා කැෆේ එකේ නිගම්බ බ්‍රාන්ච් එකක් වගේම කලම්බ බ්‍රාන්ච් එකකුත් තියෙනවා. මම ගිහිල්ලා තියෙන ලංකාවේ තියෙන ලස්සනම කැෆේ එක තමයි මේක. මීට වඩා ලස්සන කැෆේස් ලංකාවේ තියෙනවා නම් ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අද තමයි අපේ නෑනගේ චූටි සෙලි බබාගේ පළවෙනි අවුටින් එක. අපේ චූටි නිල්වන් බබා කොහේ ගියත් යාළුවෙක් හොයාගන්නවා. ඇත්තටම කිව්වොත් අපි 11/11 දවස අපේ වෙඩින් දවස විදිහට තෝරගත්තේ ඒක ස්පෙෂල් දවසක් කියලා දැනගෙන නෙමෙයි. කොහොම හරි දන්නේ නැතුවම හිතේ තියෙන යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවා කියලා සැලකෙන 11/11 දවසේම චූටි නිල්වන් බබාගේ අම්මිගේ තාත්තිගේ වෙඩින් එක සිදු කෙරුණා. මේ නිල්වන් බබාගේ අම්මිගේ තාත්තිගේ 3 වෙඩින් ඇනිවර්සරි එක. දැන් අපේ චූටි නිල්වන් පුතාට අවුරුදු 2 වෙනවා. මේ ප්ලේස් එක ගැන කිව්වොත් මේ ප්ලේස් එකේ කෑමවල ප්‍රයිසස් සාධාරණයි. ඒ වගේම ෆුඩ් වල ටේස්ට් එකත් හොඳටම තියෙනවා. මෙයාලගේ සර්විස් එක ක්වික්. කෑම ගේන්න ලොකු වෙලා ගන්නෙ නැහැ. පැෂන් ෆුඩ් මොහිටෝ. මේක තමයි අපි ඕඩර් කරපු ඒවා වලින් මුලින්ම ආවේ. ඔයාලට පේනවා චූටි නිල්වන් බබා පිටිපස්සේ චූටි අක්ක බබා කෙනෙක් එක්ක සබම් බෝල සෙල්ලම් කරනවා. මේ වීඩියෝ එක බලන ඔයාලා මේ ෆුඩ් අයිටම්ස් ගැනත් රිවියු එකක් බලාපොරොත්තු වෙනවා ඇතිනේ. ඉතින් මම ඒ ෆුඩ් අයිටම්ස් වල ටේස්ට් එක ගැනත් ඔයාලට වෙන වෙනම කියන්නම්. මේ ෆැෂන් ෆුඩ් මොහිටෝ එක ඇත්තටම රසයි. French fries. මේක නම් අමුතුවෙන් වේට් කරන්න දෙයක් නැහැ. අපි normally කන French fries taste එක තමයි තියෙන්නේ. අපේ චූටි නිල්වන් පැටියගේ ආසම කෑමක් තමයි French fries. බලන්නකෝ චූටි පැටියා තනියෙන් වාඩි වෙලා තනියෙන් කන ලස්සන. එයාලට පිටිපස්සෙන් පේන pink color room එක flowers වලින් ලස්සනට decor කරලා තියෙන්නේ. මේ බලන්න නිල්වන් පැටියා අම්මා බෙදලා දෙනකම් බලන් ඉන්න ලස්සන. මේ වගේ ආදරණීය චූටි පැටියෙක් ඉන්නකොට කවමදාකත් කොයිම වෙලාවකවත් පාළු දැනෙන්නේ නැහැ. 1 Oreo milkshake and 1 Kit Kat milkshake. Onion rings. බලන්නකෝ මං වීඩියෝ කරන්න කලින් කට්ටිය අනියන් රින්ග්ස් පෝෂන් එක කන්න පටන් ගත්තා. ටෙම්පුරා ප්‍රොන්ස්, චිකන් පාස්ටා, චිකන් නූඩල්ස්, චිකන් ඇන්ඩ් චීස් කොත්තු. චූටි නිල්වන් පැටියා මිල්ක් ෂේක් එක වහවැටිලා ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එක පැත්තක තියලා කූල් මිල්ක් ෂේක් එකම බොන්න ඉල්ලපු නිසා එයාට මිල්ක් ෂේක් එක ඩෙකෝ කරලා තිබ්බ චොක්ලට් වේෆර්ස් එකක් අතට දුන්නා. සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස්. ස්වීට් ඇන්ඩ් සවර් ප්‍රෝන්ස්. මට මේකේ ටේස්ට් එක එච්චර සෙට්ුනේ නැහැ. sweet and sour prawns එකක් විදිහට මං හිතන්නේ මේකේ ටේස්ට් එක ගොඩක් හොඳයි. ඒ වුණාට මම ලොකුවට sweet and sour prawns වලට ආස නැහැ.
මේ පොඩි behind the screens shot එක. dinner එකෙන් පස්සේ අපි ගියා photos ගන්න. cafe එකේ තව floor එකක් තියෙනවා, අපි එහෙනම් ගියේ නැහැ. ඔයාලට කැෆේ එකේ ෆ්‍රන්ට් ලුක් එක පෙන්වෙන්නේ නෑනේ. මෙහෙම තමයි එළියෙන් බැලුවම පේන්නේ. ප්ලේස් එකේ පාකින් නම් නැහැ. හැබැයි පාරේ පාක් කරන්න පුළුවන්. මේ මම ඔයාලට කලින් කියපු පින්ක් කලර් රූම් එක. එක හරිම ලස්සනයි. මේ තියෙන්නේ අපි ගත්ත ෆොටෝස් කිහිපයක්. එහෙනම් අද බ්ලොග් එක මෙතනින් ඉවරයි. තව බ්ලොග් එකකින් හම්බ වෙමු. ගිහිල්ලා එන්නම්.